Sri Lanka. Hi everyone, Tech Sri Lanka YouTube channel එක ඔබව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතත් අපි සාකච්ඡා කරමු ඉතාමත් වැදගත් නිෂ්පාදන ක්‍රමයක් සම්බන්ධයෙන්. අද අපි සාකච්ඡා කරන්නේ ලියුම්කරු නිෂ්පාදන සම්බන්ධයෙන්. ගොඩක් දෙනෙක් අහන්න පුළුවන් එයි මම මෙම Tech Sri Lanka YouTube channel එකෙන් ලියුම්කරු නිෂ්පාදන වගේ කර්මාන්තයක් ගැන කියලා දෙන්නේ කියලා. ඒ ඔබට මම එය ඇයි කියලා මම ඔබට අවසානයේදී කියන්නේ. අපි මුලින් බලමු ලංකාවේ තිබෙන ඉතාමත් වැඩිපුරම භාවිතා වන ලියුම් කවර කීපයක් සම්බන්ධයෙන්. මේ තියෙන්නේ 9-4 වර්ගයේ ලියුම් කවරයක්. මේ තියෙන්නේ ඊට වඩා ප්‍රමාණය කුඩා ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ලියුම් කවරයක්. මේ තියෙන්නේ ඊට වඩා විශාල අපි විශාල පොස්ට් කාඩ් වගේ ඒවා ගන්න පුළුවන් ලියුම් කවරයක්. දැන් බලමු ලියුම් කවර නිෂ්පාදනයට අවශ්‍ය වන ද්‍රව්‍ය මොනවද කියලා. මෙම අවශ්‍ය වෙන මේ ආකාරයට අඩි කෝඩුවක් තමතුර මේ වගේ එකඩ එමිනේ මුස් මාර්ග බැලලා තියෙන හොඳයි තමතුර මේගේ පේපර් කවර් එකක් සහ බේස් වැලිකල් ග්‍රේඩ් ඩැක් වැලිකල් එකක් තියෙනවා මට අසුසයි මට කපා ගැනීමට ඉතාමත් පහසු වෙන නිසා अलविंद मैं आकार गमकम बता मैं ब्लू कट की ब्लू कट ब्लू कट मे मैं हार्डवेर कड़वा हार्डवेर उठा मे गम गम कट इवरकना परप गम कट मैं तीन परप गम इवरकना दीकरण पड़वा पदों के अंदर दीकरण पड़वा लिंग कवर निष्पादन अभी मुड़ी बड़ी अपेट वैश्य लिंग कवर प्रमाण पत्रमक सरसागना आकार कुड प्रमाण लिंग कवर प्रमाण पेर अंदर दहाटाई दहाट प्रमाणम कुलेक्तम कथागा अभी अमतकुना लिंग कवर निष्पादन अभी भगता पेपर आगतम मेला पेपर मैं नूर पाट मेला पेपर मेन मेला पेपर बट पिटकोटी भागन पुलवान मैं चौपल डिपने डिस्क्रिप्शन दालतीन वीडियो के जटीन दालतीन डिस्क्रिप्शन एवं भागन पुलवान इतना मैं कहा पाट मेरा बट अदान कहपाट मेला पेपर भावित इंको रेख अदागे पेर ब्लॉक होंगे अदागने के एक्सरे कार्ड कपागत ब्लॉक का मैं नमे हाथ प्रमाण लिंकवर एक्सरे कार्ड गए पास कपाने को एक्सरे कार्ड बटे टोहल हमें प्लास्टिक बड़ू शोकोलिंग एक्सरे कार्ड आने कर अलग एक्सरे कार्ड अवश्य प्रमाण लिंकवर प्रमाण कपाग एक्सरे कार्ड पत्रमा पास मे तीन एक्सरे कार्ड भावित कपड़े कवर आप इन पास पड़प गमें अलवा
විදිහට මේකට වතුර ටිකක් දාලා දිය කරලා පරිප්පු ගම් වලින් අලවන්න පුළුවන්. තවත් දෙයක් කිව යුතුයි. යම් කරු නැමීමේදී අපි ලබා ගන්න කොළය මේ විදිහට කැපුවට පස්සේ ඒ නැමීමට අපි මෙන්න මේ ආකාරයේ හතරස් කොටුවක් කපා ගන්න ඕනේ. එතනදා මේ වගේ එක්ස්රේ කොළයක් කපලා මෙන්න මේ ප්‍රමාණයට තියලා එහෙම තියලා තමයි නමන්නේ. නැත්තම් අර කෙලින් නැමෙන්නේ නැහැ. මේ විදිහට තමයි නමා ගන්න ඕනේ. ඒකට ඇලුමිනියම් තහඩුවක් වුණොත් සුසුයි. ඉතින් නමලා මේ විදිහට නමා ගත යුතුයි. මෙත්තානෙන් ඇලීම කරන්න මෙතින් තවදුවරේ බ්ලුම් කවරයක් මේට ශක්කාඩ යොදාලා යන බ්ලුම් කවරයක් ඉටමට තවත් බලමු. පාර්සල් පැකින් සඳහා භාවිත කරන කවරයක් කොහොමද හදන්නේ කියලා. මේ සඳහා මෙන්න මේ ප්‍රමාණය ධනම කපා ගත්තා. මේ තියෙන්නේ එයා බබල් රැප් කියන පොතින් වර්ගය. මේ ඔබට පෙන්වන්න ඇති එයා බබල් එකක් තියෙනවා මේ පොතින් එකේ. එහි අපි පතරමේ ප්‍රමාණයට යොමු කවරේ පතරමේ ප්‍රමාණයට මේ ආකාරයට පොඩ්ඩක් කපා ගන්න ඕනේ. යොමු කවරේ අරගෙන විදියට යොමු කවරේ කපලා යොමු කවරේට මේ පැත්තට තියලා මේ විදියට අපි අලව ගන්න ඕනේ ඩබල් ගම් ටේප් වලින්. ඔබ තියා ගන්න ඩබල් ගම් ටේප් එක ගන්න මෙන්න මේ ස්ථානවල. ඩබල් ගම් ටේප් එක මේ තියෙන්නේ. ඩබල් ගම් ටේප් එක අරගෙන කොටසක් කපලා මේ ස්ථාන කීපයකින් තමයි අලවන්න ඕනේ. ඒ අපිට අලවලා මෙන්න මෙම ඩබල් ට්‍රැප් එකේ එක පැත්තක් හොඳට සුමතයි. අනිත් පැත්ත තියෙනවා බබල් විදිහට. ඒ පැත්තමයි ඉහළට තියෙන්න ඕනේ. මේ දේ තියලා අලවන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට නමන්න පුළුවන්. නමන්න මේ විදිහට යොන් කවරයත් අලව ගන්න ඕනේ ඊට පස්සේ. මේ පැත්තොත් අලවිය යුතුයි. ඊට පස්සේ මේ පැත්ත අපි සම්පූර්ණ ගම් ගාලා අලවන්නේ නැහැ. ඉස්සඳා තමයි බාධා කරන්නේ ඩබල් ටේප් එකක්. මේ තියෙන එකට සෝසු ඩබල් ටේප් එකක්. මේ තියෙන එක සෝසු ඩබල් ටේප් එකක්. තියෙන තීරුවක් අරගෙන කෑල්ලක් කපලා පොල් තීරුවක් කපලා ගන්නවා. අරගෙන මේ ස්ථානෙට මෙහෙම කරනවා. ඊට පස්සේ අවශ්‍ය කෙනෙකුට එහි ගම් ටේප් එකේ මේ පැත්තක් ගලවලා පාසෙන්න අනිත් පැත්තට එන්න විදිහට අලවන්න පුළුවන් මේ විදිහට. තවසේ මේ ආකාරයේ පාර්සල් පැක් නම් තාම විශාල ඉල්ලුමක් තිබෙනවා. මොකද සමහර අය ගොඩක් කට්ටිය යම් කිසි ද්‍රව්‍යවල විවිධ ආයත තකල කර හැරීමට පාර්සල් පැක් භාවිත කරනවා. මේ වැනි පාර්සල් පැක් රුපියල් සාමාන්‍ය පොඩි එකක් මිල වඩා පොඩි එකක් රුපියල් 35ක් විතර වෙනවා. ඔබට රුපියල් 25කම ලාභයක් ගන්න පුළුවන් මේ වැනි පාර්සල් පැක් එකකින්. හොඳට ඉඳලා බලන්න පාසල් පැක් 1000ක විතර ඔබට කොච්චර ලාභයක් ලැබෙනවා කියලා. හරි අලුවනේ ඔබට තේරෙන්නේ නැති යම් කෝ නිෂ්පාදනය කියන්නේ තමයි සරල දෙයක්. නමුත් ඒ තමයි ප්‍රමාණවත් කළ යුතුයි. ඔබ අවසානයේදී යම් කෝ නිෂ්පාදනය කළා අවසන් කළ පසු මෙන්න මේ ආකාරයට යම් කෝ 50 බැගින් මේ විදිහට පැක් කරන්න ඕනේ. සුදු පාට ඒ පොෂීට් එක කොඩුවක් කපලා විදිහට පැක් කරන්න ඕනේ.
මේ තියෙන්නේ මම විසින් නිෂ්පාදනය කරලා ලියුම් කවර වර්ග. මේ ඉතාමත් ක්වලිටියට ඉතාමත් හොඳින් සැකසිය යුතු වෙනවා. නැත්තම් යුතුව ගන්නෙ නෑ. ඔබට මෙම නිෂ්පාදන මිලදී ගැනීම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට පිටකොටුවේ අවශ්‍ය විවරණවල ලිපිණියන් ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මම සියල්ල ඔබට ලබා දෙන්නම්. ඊට අමතරව මෙම ඔබටම ඔබගේම නිෂ්පාදන විකුණා ගැනීමට ඔබට අපහසුයක් තිබෙනවා නම් ඔබට කරන්න තියෙන්නේ ඔබට ආසන්නතම බුක් ෂොප් වලට ගිහිල්ලා ඒකත් එක්ක ඉල්ලීමක් කරන්න. ඔබ මේ විදිහට නිෂ්පාදනය කරනවා සහයෝගයක් ලබා ගැනීමද පුළුවන් කියලා ඒකට අහන්න. ඔවුන්ට සුළු ලාභයක් තියලා ඔබත් ලාභයක් තියාගෙන මෙම නිෂ්පාදන විකිණීමට උත්සාහ කරන්න. ඔබට ඇත්තෙම තමත් පාසුවේ ඔබගේ ජීවිතය ජයගැනීමට හැකියාව ලැබෙනවා ඇති. තින් මම ඔබට කලින් කිව්වා ඔබට මතක ඇති මම මෙම ටෙක්නොලොජි චැනල් එකේ ඇයි මම මේ වගේ එකක් කරන්න කියලා. මම ඔබට ලින්ක නිෂ්පාදනය මෙතනින් හද කරන්නේ නැහැ. ඇත්ත වශයෙන් මම නිර්මාණ කළා ලින්කාර නිෂ්පාදනයට ස්වයංක්‍රීය මැෂින් එකක්. එහි මේ කයට අතින් බුත් කරන්න ඕනේ නැහැ. ප්‍රථම මම මේ දෙන්නේ මෙහෙලා පේපර් එක කියලා. එන පේපර් එක මේ පැත්තෙන් දැම්මහම අනිත් පැත්තෙන් එන්නේ ලියුම් කවරයක්. මේ ලියුම් කවරේ ඇලවිලා ගංග වෙලා ඔක්කොම වෙලා තමයි පැත්තෙන් එන්නේ. මේ නිෂ්පාදනයේ මම තවමත් කිනුකින් තමයි තිබෙන්නේ. ඒ ඉතාමත් මතාත්මික ක්‍රියාත්මක වෙනවා. එය තව තවත් දියුණු කළා ඔබට ඉතාමත් අඩු මුදලකට ලබා දෙන්න මම උත්සාහ කරනවා. එමැනි එම තාක්ෂණික නිෂ්පාදනය ඉතාමත් ඉක්මනින් මාවට මෙම චැනල් එක ඔස්සේම ලබා දීමට සූදානම් කරලා තියෙනවා. ඉතින් යාළුවනි මේ ආකාරයට ඔබට අලුත් නිර්මාණයක් සමගින් මෙම චැනල් එකෙන් ඔබට මෙම මෙය රැගෙන ආවේ ඔබට ඉතාමත් වැදගත් දෙයක් ලබා දීමට. මේ ආකාරයට අපගේ චැනල් එක හා දිගටම රැඳී සිටින්න. මොකද ඔබට අලුත් තොරතුරු ලබා ගැනීමට නම් අපගේ ටෙක්සුම් ලංකා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මතක ඇතුව පල්ලෙහන් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එවිට ඔබට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒ නොටිෆිකේෂන් එකක් ආකාරයට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ස්තුතියි. සුබ දවසක්. වීඩියෝ බලන ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරගෙන යන්න.